අදමං ඔයාට කියලා දෙන්න හදන්නේ ගොඩක්ම ලෑස්සෙන් හදාගන්න පුළුවන් රසම රස පොඩෙන් එක. ඉතින් මේ පොඩෙන් එක හදාගන්න පාන් ඕන වෙනවා. පාන් පැති දෙකක් වගේ තියෙනවා නම් ඔයාට ඔන්න හදාගන්න පුළුවන්. විශේෂම දේ තමයි බිත්තර, ජෙලටින් වගේ දේවල් ඔයාට ඕන වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සෙට් වෙන තියන්න ශීතකරණ ඕන වෙන්නේත් නැහැ. වෙජිටේරියන් අයට කන්න ආසහිතන ලේසියෙන් හදාගන්න පුළුවන් රස අතුරු පසක්. දියවෙන්නේ නැතුව දවසක් වුණත් එළියේ තියාගන්න පුළුවන්. ඊට වඩා තියාගන්නව නම් ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. හැබැයි ඉතින් ෆ්‍රිජ් එකේ තියලා එළියෙන් අරන් තිබ්බට දියවෙන්නේ එහෙම නැහැ. ඒ හින්දා ඕනම උත්සව අවස්ථාවකට වුණත් ඔයාට අරගන්න පුළුවන්. මං අරගන්නවා පාන් පෙති දෙකක්. ඔයාට පෙති පාන් ඕනේ, අනිත් පාන් උනත් ගන්න පුළුවන්. මේ වටේ තියෙන තද දුඹුරු පාට කොටස අයින් කරලා මදේ අරගන්න. පොඩි පොඩි කෑලි වලට කඩාගෙන බෙන්ඩර් කප් එකට දාගන්න. ඊට පස්සේ පාන් ටික හොඳට කුඩු කරගන්න. මෙන්න මේ ගානටවත් කුඩු වෙලා තියෙන්න ඕනේ. දැන් මම එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 100ක්. ඊට පස්සේ පුළුවන් ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න. මං අරගත්ත මිලිලීටර් 250ක්. පොල් කිරි අරගන්න පුළුවන්, එහෙමත් නැත්නම් පිරිකිරි දිය කරලා අරගන්නත් පුළුවන්. දැන් සීනි ටික හොඳට දිය වෙනකන් කලවම් කරගන්න. සීනි ටික දිය වුණාට පස්සේ වැලිලා තේ හැඳි 4න් 1ක් වගේ එකතු කරලා කලවම් කරගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට ලිපේ තියාගන්න. ලිපේ තියාගන්නකොට සීනි කැඩ ටික නම් අනිවාර්යයෙන්ම දිය වෙලා තියෙන්න ඕනේ. ලිප ඔන් කරගන්න කලින් කෝම් ෆ්ලා පුරවලා තේ හැඳි 2ක් එකතු කරගන්නවා. කලවම් කරගන්න. ඊට පස්සේ තමයි ලිප ඔන් කරගන්නේ. එක දිගට කලවම් කරගෙන යන්න, නැත්නම් අඩියල්ලන්න බලනවා. ටිකක් වෙලා යනකොට මේ මිශ්‍රණය උකු මිශ්‍රණයක් වෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාට පුළුවන් ඒ වෙලාවට ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන හැදි ගාගෙන යන්න. මේ විදිහට ලොකෝට බුබුලු දාගෙන එනවා කියන්නේ පොඩින් එකේ පදම හරියාගෙන එන්නේ. හැන්ද චුට්ටක් උඩට උස්සලා බලන්න. එතකොට කොටස් කොටස් වැටෙනවා නම් පදම හරි. දැන් මම එකතු කරගන්නේ මයිලෝ ග්‍රෑම් 15 පැකට් එකක්. එක තැනකට දාගන්න. ඔයාට පුළුවන් මේ විදිහට මැද්දට දාගන්න, එහෙම නැත්නම් අයිනකට දාගන්න. සුදු පාට කොටස ඉතිරි වෙන්න මැද පොඩ්ඩක් මෙන්න මේ විදිහට කලවම් කරගන්න. එහෙම නැත්නම් පුළුවන් මේ සේරම ටික එකට කලවම් කරගන්න. හැබැයි ඉතින් ඔයාට මේ විදිහට හදාගත්තම පාට දෙකකින් රසට හදාගන්න පුළුවන්. කලවම් වුණාට පස්සේ මම දාගන්නවා සෙට් කරගන්න ට්‍රේ එකට. මේ ට්‍රේ එකේ අනිවාර්යයෙන්ම බටර් ටිකක් හරි පොල් තෙල් ටිකක් හරි ගාලා අරගන්න. දැන් පුළුවන් මේ පොඩින් එක මේ විදිහටම තියන්න. ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ. නිවෙනවත් එක්කම මේ පොඩින් එක සෙට් වෙනවා. ඊට පස්සේ ගලවලා අරගෙන කෑලි ටික කපා ගන්න.
ඉතිං ඔන්න විදිහට ගොඩක්ම රස අතුරුපසක් හදාගන්න පුළුවන් බත් කාලකන්න. ගොඩක් අය මයිලෝ රසට කැමති හින්දා මං අද ඔයාලට මයිලෝ වලින් හදාගන්න විදිහ කියලා දුන්නේ. හරිම රසයි මේ අතුරුපස, අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න. ඉතින් මේ විදිහට කෑලි කපා ගන්නෙ නැතුව කප්පල දාලා සෙට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට කෑලි කපලා අරගන්න. දිය වෙන්නේ නැති හින්දා ඔයාට මේ අතුරුපස හදාගන්න එක නම් ගොඩක්ම ලාභයි. රස්නේ දවසක උනත් දිය වෙන්නේ නැතුව එලේ තියාගන්න පුළුවන් හින්දා ඔයාට මේ අතුරුපස හදාගන්න එක ගොඩක්ම ලාභයි. ඒ විතරක් නෙමෙයි මේ පොඩින් එකේ රස මාරම රසක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. ගිහින් එන්න ඔයාලට සුබ දවසක්.